හයි බොවන් තෙරුවන් සරණයි මම ජෝතිස්වේදී සුදත්රෝහණ ජයරත්න විශ්වවිද්‍යාලයේ ගැට ඇත්තේ විශ්වපන්සල YouTube නාලිකාව සමග එක්වන සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා අද මම මේ වීඩියෝයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ වසන සියලුම දෙනාට මිනිස්යන්ට පමණක් නෙමෙයි සත්තුන්ට අතීත වැදගත් වෙන නිවාස ගෙවල් දොරවල් ගැන කියන වාස්තු සිද්ධාන්ත සම්බන්ධයෙන් කරුණු කිහිපයක් मेक हितामत्म पुलूल मातृकावाक मे वगे मेकेट वीडियो है कि संपूर्ण विस्तरी दिपत्कंडम आरु नमूत मट पुलवांग उपरीम साधारण मिष्टकना ईट पे पशु वीडियो लदी मेके इतर इतर करुण मम उभयता दिपत्कर उभ धनवत्ट बलापुरना इतकोट मुलिम उब यम किसी निवसा किदिरी मट बलापुर कनेक्ना मुलिम उब करांडो निधत्तमय उब गिहलीबे केंद्र परीक्षा करबगे ज्योतिषवेदी महत्या हेबाई ये ज्योतिषवेदी महत्या वास्तु संबंधी मुकद हेम हेम के नाम हेम विषयागण प्रगुण करेमे ये वास्तु संबंधी हम प्रवीण हत्या कति अयज्ञ केंद्र परीक्षा करगण ओगे उपदेश पीठ वेड करो तो बट लुकु प्रश्न गटलोली तौरवाबगे निवस इधंड हकीन वगैन मम हितामात्म विश्वास वगकीमें पेन्नल दिनवा इतकोट मे केंद्र गेयज्ञन बला केन्द्र हतरवाणी मे केंद्र हतरवेन्न बलवत्च तरमट वबट लभन गेत हितामात्म सुंदर गेयक्वेन इवागे मे हिता पासुन गे हदाखंड बुलवागेन इतकोट निवास कारक ग्रहायक उत्तीर्ण मे ग्रहायतम गुरु ग्रहाय हुदर हिते दियागंड इवागे तम दैम बहु देने मे तट्टु गेवल हदंड मे तट्टु गेवल हदने का मे हेम कि करंड हेम वीडियो वगे मैं पेन लिया दीन दिया हेम किनाटम हेम देम इबे लभे ने अभी हेम दयाकम मे संसारे करगनापु देवा इतकोट मेवा लभे अभी संसारे अभी पतागना अभी बलापुर देवलता इष्टवें इतना मे तटु इत हसु लभेन्ना या केन्द्र साधु हितामत्म बलवत्ंडो साधु बलवत्ट इत हसु मे निवस कदागंड तटु निवस कदागंड अवस्था हकीयावती नो यम के निग्गी साधु दुर्वलना ये पुद्गल तट निवास खदंडियो तनिवारी होगी ये बलापुर बिंदवेटन मम्मी पोत्पत्ल तीन तीन देवल मे मम मे प्रायोगिको अद्दकी मे होल बल्ल कर्ण देवल यदोट निवसाक्षदीम बलापुर उब मुलिम करंड उबगे केंद्रीय परसागर ये ज्योतिष वेदी महत्याल ये अवश्य मनोहर दुर्वलता तिबुण एव मगहर वगंड अवश्य कटूत करंड करलाट पास उब इडमक मिलदी गंड अवश्यन एक हरिना वास्तु उपदेश सेवे गंड पुलवाण हाई मगदे हमेकट मेम की अंड मगदेवट मुदलक निशा मे काले मिनीसुट लुक आर्थिक अपहस्ता निशा हेम की अन्े नमूद मांग बट की दिना पुलवांतर उब निवस किधिक रद्दी अड़गाने उबगे दुडक आयाते हो स्मार्टफोन दिन ओके मे कंपस डाउनलोड कर गंड डाउनलोड कर गा इडमक मिलदी गनी मट गिहिला ඔබ ඒ ඉඩම මැද්දේ සිටගත්තු අවස්ථාවක අනිවාර්යෙන් ඔබ කොම්පස් එක තියලා බලන්න අනිවාර්යෙන්ම ඔබගේ නිවසේ මැද සාලේ උතුරට නැගෙනහිරට වගේ වැටෙන විදිහට ගන්න පුළුවන් නම් ඒක ඉතා ප්‍රසස්ත යම් කෙනෙක්ගේ කේන්දරේ කුස්සිය පැත්ත ඉස්සරහට આવොත් ඒ කියන්නේ මුළු තැංගේ ඉස්සරහට આવොත් ඒ කියන්නේ උතුරු නැගෙනහිරට වගේ આવොත් ඒ ගෙයි යම් දෝෂයක් බලපානවා ඒක ඔටෝමැටික් සිද්ධ වෙන දෙයක් ඔබට තේරෙන්නේ නැහැ මොකද ඒකට හේතුව තමයි බොහෝ තැන්වල ඉඩම් වල නිවසක වැසිකිලි වල අප විත්‍ර ගලා යන වල ඒ වගේ දේවල් එතකොට මුළු තැංගේ පැත්තට තමයි වැටෙන්නේ ඒ වැටිච්චාම ඔබ යම් හේකින් ඔබගේ නිවසේ උතුරු නැගෙනහිර පැත්තට මුළු තැංගිය වැටුනොත් ඒක බොහෝ විට නිවස ජීවත් වෙන කාන්තාවට නිතරම ලෙඩ රෝග පීඩා ගෙන දෙන දෝෂයක්. ඉතාමත්ම හොඳින් මතක තියාගන්න කවදාක්වත් ඒක කරන්න එපා. නමුත් මේ ඒ වගේ දැන් අපි මේ પરම්පරාවෙන් උරුම වෙච්ච ඉඩමක් ඔබට කවුරු හරි දෙමව්පියෝන්ගෙන් ඥාතින්ගෙන් ලැබෙනවා නම් ඉතින් ඔබට ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ ඉඩමේ ඔබ නිවස ඉදිකිරීමට ප්‍රථම නිසක වශයෙන්ම හොඳ පළපුරුදු වාස්තු ශිල්පියෙක් ලවා ඉඩම පරිස්සම් කරලා ඔහුගේ උපදෙස් පරිදි විතරක් ඒ නිවස ඉදිකිරීමට කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒ වගේ ඉඩම් වල
නිවසක් තනනවා කියලා නිවසක් තනලා ජීවත් වෙන්න හදන්න එපා. මොකද නිවසක් කියන්නේ ජීවිතයට එකයි. ඒ නිවස අනිවාර්යයෙන්ම ඊටාත්ම දෝෂවලින් තොර නිවසක් වෙන්න ඕනේ. නැත්නම් විශේෂයෙන් මම හොඳට හොයලා බලලා දෙනවා. ඔය වාස්තු පරීක්ෂා කරන්න ගියාම මේ නිවස්වල ඉන්න බොහෝ දෙනෙක් කාන්තාවන්ට තමයි ගොඩක් රෝග පීඩා ඇති වෙන්නේ. ඒකට හේතුවත් මම හොයලා බැලුවා. ඒකට හේතුව තමයි මේ කාන්තාවන් තමයි නිවසේ වැඩි හරියක් ජීවත් වෙන්නේ. එතකොට පිරිමියා එම නිවසේ පිරිමියා බෝඩින් කාර්යයක් වගේ උදේ යනවා හවස එනවා. එයා කිසි ගැටලුවක් නැහැ. නමුත් එයාටත් ගැටලුවක් එනවා. එයාගේ කේන්දරයේ දුර්වල අවස්ථාවක් ආවොත්, ග්‍රහ බලයේ දුර්වල වෙන අවස්ථාවක් ආවොත් එයාටත් රෝග පීඩා ඇති වෙනවා. එහෙම නැති වුණොත් අර කාන්තාවන් නිතරම නිවසේ ජීවත් වෙන නිසා එම කාන්තාවන්ට විශාල වශයෙන් රෝග පීඩා වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න ඒක. එතකොට මේ ආකාරයෙන් පරික්ෂා කරලා ඔබ මිලදී ගන්න ඉඩම අනිවාර්යයෙන්ම ඉඩමට ගැළපෙන පරිදි සුදුසු නිවාස සැලැස්මක් සකසා ගන්න ඕනේ. එතකොට මේක මම බොහෝ තැන්වල දැකලා තියෙනවා. අර වාස්තු විද්‍යානුකූලව සැලසුම් අඳින සැලසුම් ශිල්පීන් කියලා එහෙම දාලා තියෙනවා. මම මගේ ළඟට පරීක්ෂා කරන්න එනවන සැලසුම් වල මම දැකලා තිනවා වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරලා තමයි මේක කරලා තියෙන්නේ කියලා. නමුත් මම සැලස් මෙහෙම පරීක්ෂා කරේදී මට තේරිලා තියෙනවා එහෙම මේ සීල් එක ගැහුවට print කරලා තිබ්බට ඒ කියන සැලසුම් ශිල්පීන්ගේ ඔය කියන තරම් වාස්තු දැනුමක් නැහැ කියලා ඒ සැලසුමේ හැටියට බලනකොට අපිට තේරෙනවා. මොකද අනිවාර්යෙන් නිවසක සැලසුමක් අඳින්න කලින් අනිවාර්යෙන් ඒ වාස්තු ශිල්පියෙකුට කියලා කටු සටහනක් අඳගන්න. ඒ කටු සටහන ඇඳලා ගිහිල්ලා ඉවරලා මේ අනිවාර්යෙන්ම මේ කටු සටහනේ මම ඔබගේ සාමාන්‍ය දැනගැනීමට කියන්නම්. ඔබට මේක මතක තියාගන්න බැරි වෙයි. නිවසක මැදසාලේ එන්න ඕනේ. අනිවාර්යෙන්ම නිවසක උතුර නැගෙනහිර ඊසාන අතර ප්‍රදේශයකට තමයි එන්න ඕනේ. ඒ වගේම නිවසක මුළුතැන්ගේ එන්න ඕනේ අනිවාර්යයෙන්ම ගිනි කොන දිසාවට. එතකොට නිවසක ප්‍රධාන නිදන කාමරේ එන්න ඕනේ නිරත දිසාවට. එතකොට දරුවෝ පාඩම් කරනවා නම් අධ්‍යාපන කටයුතු වගේ සලසනවා නම් ඒක හොඳයි. ඒ උතුරු නැගෙනහිර ඊසාන ඒ වගේ පැතිවල ස්ථානයක් වෙන් කරලා තියන්න හොඳයි. එතනින් ගියාම බොහෝ අවස්ථාවලදී නිවස්වල මම දැකලා තියෙනවා දැන් සියලුම නිවස්වල බාත්รูම් එක ඒ කියන්නේ නාන කාමරය නිවස තුලමයි සදන්නේ. ඉතින් මම බොහෝ නිවස් සැලසුම් වල දැකලා තියෙනවා නාන කාමරේ නිවාස මැදට ඇවිල්ලා තියෙනවා. මේක ඉතාමත්ම අයහපත්. මම කෙටි උදාහරණයක් ඉක්මනින් කියන්නම්. මෑතක මට එක් නිවසක් පරිස්සම් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ නිවසට මම ඇතුල් වෙනකොට මම දැක්කා මේ ඒ නිවසේ මැදසාලේ ලොකු කුරහංගලක් තියලා තියෙනවා. ඊට පස්සේ මම අහුව ඇයිද අර කුරහංගල තියලා තියෙන්නේ කියලා. ඒතර කිව්ව මේ ගේ පරීක්ෂා කරන්න ආපු මහත්තයෙක් කිව්වලු ගේයි හරි මැද ඔතන පෑගෙන්න හොඳ නැහැ. ඒකින්ද මේ ඔය කුරහංගල තියන්න කියලා. එතකොට මේ නිවසේ ඉන්න පොඩි දරුවෙක් හිටියා. එතකොට වයස අවුරුද්දක් වගේ ඇති. ඉපදුණු දායි නම් මේ දරුවා ලෙඩින්. එතකොට මේක මං බලනකොට මං ගෙට ඇතුළු වෙච්ච ගමම මට තේරුණා මේ නිවසේ තියෙන වාස්තු දෝෂය මොකුත් නැහැ. ලොකු දෙයක් නෙමේ. බැලු බැල්මට තේරුණා අනිවාර්යෙන් නිවසේ මේ නාන කාමරයේ අර නිවසේ හරි මැද කෙලීමයි එල්ල වෙලා තිබුණේ. ඉතින් මම කිව්වා මෙන්න මේක තමයි මේ දරුව අසනීප වෙන්න මූලික හේතුව. ඊට පස්සේ මම මේක වෙනස් කරන තැන පෙන්ලා උළුවස්ස ගලවලා වෙන තැනක තියලා අර උළුවස්ස වහලා දාන්න අර කුරහංගල අයින් කරලා ඒකට තව තියෙනවා කෙම් ක්‍රම. ඒ නිවාසයේ මේ කියන්නේ gedara බ්‍රහ්මපාදයේ පීඩා වෙනවට පෑගෙනවට ඒකට කරන්න ඕනේ. බ්‍රහ්මපාදය කියන එක පෑගුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්ට බරක් වැටෙන්න තමයි හොඳ නැත්තේ. විශේෂයෙන් බිත්ති බැඳින්න හොඳ නැහැ. ඒතර මම මේ වගේ බිත්ති බැඳිච්ච නිවස් දැකලා තියෙනවා. අනිවාර්යයෙන්ම වග්ගඩුව මාරුවක් පිළිකාවක් වගේ දේවල් එන්න බොහෝ ඉඩ තියෙනවා. මම මේ වගේ දැකලා තියෙනවා හොඳටම. එතකොට අර කුරහංගලත් අයින් කරලා අර නිවසේ බාත්รูම් එක දොරත් වෙනස් කරලා පස්සේ අනේ දරුවට කිසිම උපද්‍රවයක් නැහැ. ඉතාමත්ම යහපත් ඉන්නවා. මගේ බොහොම හිතවත් කට්ටිය දැනුත් ඒ දරුවා ඉතාම යහපත්ව ඉන්නවා. ඉතින් ඔය වගේ හරියට හොයලා බලලා වැඩ නොකරොත් අනිවාර්යයෙන්ම නිවාස වලින් ලොකු දෝෂ ඇති වෙනවා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට මම කේන්දර පරීක්ෂා කරලත් ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. එක් ගුරු මහත්මයෙක්ගේ කේන්දරයක් පරීක්ෂා කිරීමට මාවත පැමිණියා. ඒතර මේ අවස්ථාවේදී මේ මාත්මයාට මම දන්නා පුද්ගලිකව හෘදයාබාධයක් තියෙනවා. නමුත් මෙයාගේ කේන්දරයේ කිසිම හෘදයාබාධයක සලකුණක්වත් තිබුණේ නැති. මම දැනගත්ත පළියට මට බොරු කියන්න බෑ. මගේ හිත එකඟ නැහැ.
මංගුවා මේ කේන්දරින් නම් එහෙම දෙයක් මට පේන්න නෑ මට අනිවාර්යෙන් මේ ගේ පොඩ්ඩක් මේ පරීක්ෂා කරන්න වෙයි කියලා මං ඒ ගේ බලන්න එන්න කිව්ව දවසේ ගියාම මං ගෙයින් වාහනෙන් බයිනකොට මං දැනගත්තා ගෙයි තිබිච්ච දෝෂේ ඒ කියන්නේ හෘද ආබාධයක් ඇති වෙන්න සුදුසු වාස්තු දෝෂයක් ඒ කියන්නේ ගෙදර යටලියක් හරියටම ඉස්සර අවුළු අස්සට වැටලා තිබුණා ඉතින් ඒක ඒක තමයි ලොකු ප්‍රශ්නේ ඉතින් ඒ වගේම තමයි ගෙදර බිරිඳට දරුවන්ට වෙන වෙනම ඇති වෙන ලොකු වාස්තු දෝෂ තියෙනවා ඒ සියල්ල මට මේ අවස්ථාවේදී මේ විනාඩි කීපයක් තුල කියලා දෙන්න බෑ මම ඊළඟ වීඩියෝ එකදී ඉතාමත්ම පැහැදිලිව සවිස්තරාත්මකව මෙතන ඉඳන් එහාට කොහොමද නිවසක් ගොඩනගන්නේ මොනවද දේවයන් ඇති වෙන රෝග පීඩා ඒ ගැන මම හොඳ පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා මෙම වීඩියෝ සමග එක්වෙච්ච සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි තෙරුවන් සරණයි